ඉන්දියාවේ දි අත්අඩංගුවට ගත්තර අයිය සාමාජිකයෙන් සමඟ සම්බතාගත්තු ලංකායි පුද්ගලය ලදන කියල තොරතුරු වාර්තා. අපරාධ පරිශන ප්‍රපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පත්තුමාගේ අධීක්ෂණ යටතේ තරස්තවාදී විමර්ශන කොට්ටාසයත් ඒ වගේම බුද්ධියංශත් විශේෂකාර බලකායත් ඒකාබද්ධ කරලා කමිටුවක් පත් කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් විමර්ශ කරන යන්න. මම සෑම දවසකම ඒ කමිටුව සමඟ සාකච්ඡා පවත්වනවා. ඒකේ දෛනිකව ලැබෙන ප්‍රගතිය සම්බන්ධව පරීක්ෂා කරලා බලලා අවශ්‍ය උපදෙස් ලබා දීම කරනවා. ඒ සම්බන්ධව ඉතාම හොඳ සාර්ථක විමර්ශනයක් සිදු වෙනවා. ඒ විමර්ශනයේ ප්‍රගතිය ඉදිරියේදී මාධ්‍ය දැනුවත් කරන්න ක්‍රියා කරනවා. අත්අඩංගුවට හත් දක්ව මේ පුද්ගලයන් හතර දෙනා පාස්තු ප්‍රහාරයේ සම්බන්ධ නම් තිබුණා කියලා කොන්ස්ටබල් වාර්තා වෙනවා. ඒ සම්බන්ධව එහෙම සඳහනක් මාධ්‍යක සඳහන් වුණා. ඒ සම්බන්ධව මම උපදෙස් දුන්න පොලිසිය නීති කොට්ටාශයට ඒ කොමිෂන් වාර්තාව ඉතාම ප්‍රවේශම පිරික්සලා බලලා ඒ සම්බන්ධ තියෙන කරුණු සම්බන්ධව මා දැනුවත් කරන්න කියලා හෙට දවසේදී මට ඒක දැන ගන්න හම්බෙයි. අපි ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කරමු. ජනතාවට යම් කිසි බියක් තියෙනවා? එහෙම බිය වෙන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. අපි නිරන්තරයෙන්ම සිවිල් ආරක්ෂක කමිටු දැනුවත් කරලා තිනවා, මහජනතාව දැනුවත් කරලා තිනවා. තමන් ජීවත් වෙන අවට පරිසරයේ තමන්ගේ අවට පදිංචිකරුවන් පිළිබඳ නිරන්තර සෝදිසියෙන් ඉන්න අපි පොලිසිය හැටියට මේ දේවල් කියද්දී මේ දේවල් විහිළුවට ලක් කරලා උපහාසයට ලක් කරලා හිනාවට ලක් වෙච්ච අයිට මිසක් ඒවා පිළිපදපු අයට මේ අවස්ථාවේ කිසිම බිය වෙන්න හේතුවක් නැහැ.